අද සාදරයෙන් පිළිගන්නවා එනෙස්එල් YouTube channel එකට. ඔන්න ආදරංග ආවේ පුංචි ෆිල්ම් සහ ඩ්‍රාමා කලෙක්ෂන් එකක්. මේ ෆිල්ම්ස් බලන්න තේරෙන්නේ නැති අයට වීඩියෝ එකක් channel එකේ දාලා තිනවා. ඔයාලට මේ ගැන අයිඩියා එකක් නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. හරි දැන් බලමු අපි කලෙක්ෂන් එකේ මොනවද තියෙන්නේ කියලා. නම්බර් 1 තමයි Sing Call. මේක 2021 කිනේකුත් තුන කොමඩි ඩ්‍රාමා කියන ගණවලට වැටෙන කොරියන් ෆිල්ම් එකක්. IMDb දර්ශකගේ 6.1ක් අරන් තිනවා. කතාව ගලාගෙන යන්නේ මිනිස්සු සෙට් එකකට වෙන කරදරයක් එක්ක. ඒ කරදරේ මොකද්ද කියලා ඔයාලට නම්ෙම තේරෙයි. එයාලා මේකෙන් බේරෙන්න උත්සාහ කරන හැටි ගැන තමයි ෆිල්ම් එක යන්නේ. නම්බර් 2 හිට් ඇන් රන් ස්කොට්. මේක 2019 නිකුත් වුණ ඇක්ෂන් ක්‍රයිම් කියන ගණවලට වැටෙන කොරියන් ෆිල්ම් එකක්. IMDb රේටින් එක 5.8ක් අරන් තිනවා. උන් මන්තගේ ක්වානවලට ආසාවෙන් කරන අපරාධ පසපස පොලිසිය හම්බා යන කතන්දරයක් ආශ්‍රිතව තමයි මේ ෆිල්ම් එක ගොඩනැගිලා තින්නේ. නම්බර් 3 ද බොක්ස්. 2021 කිනේක උතුර මියුසිකල් ඩ්‍රාමා ගණවලට වැටෙන කොරියන් මූවී එකක් මේක. IMDb රේටින් එක 7.8ක් අරන් තිනවා. මියුසික් වලට ආදරය කරන තරුණයෙක් වට තමයි මේ කතාව ගලන් යන්නේ. නම්බර් 4 සැම්චින් කම්පැනි ඉංග්ලිෂ් ක්ලාස්. 2021 කිනේක උතුර ඩ්‍රාමා ගණයට වැටෙන කොරියන් ෆිල්ම් එකක් තමයි මේක. IMDb දර්ශකගේ 6.6ක් අරන් තිනවා. කම්පැනි එක වැඩ කරන ගර්ල්ස්ලා සෙට් එකක් වට තමයි මේ කතාව ගලන් යන්නේ. නම්බර් 5 ශ්‍යාම් සිංහා රෝයි. 2021 කිනේක උතුර මේ කතාව ඩ්‍රාමා සහ හිස්ටරි කියන ගණවලට වැටෙනවා. දැන්ට IMDb දර්ශකගේ 8ක් අරන් තිනවා. මේක තෙලිඟු භාෂා ෆිල්ම් එකක්. මේ කතාව එක දෙයක් වටා යනවා කියන්න අමාරුයි මොකද ගොඩක් දේවල් මිශ්‍ර වෙලා තමයි කතාව නිර්මාණය කරලා තියෙන්නේ. නම්බර් 6 ද බැඩ්ලැග් ලේක් චංගි. මේක 2021 කිනේකුත් උන චයිනා ෆිල්ම් එකක්. ඇක්ෂන් සහ ඩ්‍රාමා ගණවලට වැටෙන මේ ෆිල්ම් එක IMDb රේටින් එක 5.2ක් අරන් තිනවා. කතාව ගලාගෙන යන්නේ චීනය සහ ඇමරිකාව අතර අසීමිත දුක් කරදර මැද්ද වෙච්ච යුද්ධයක් ගැන. මේක 1950 දී පමණ සිද්ධ වෙච්ච යුද්ධයක් ආශ්‍රිතව ගොඩනගලා තියෙන්නේ. නම්බර් 7 මාස්ටර්පීස්. 2015 නිකුත් වුණ ඇක්ෂන් ඩ්‍රාමා ගණවලට වැටෙන කන්නඩ භාෂා ෆිල්ම් එකක් තමයි මේක. IMDb දර්ශකගේ 6.3ක් අරන් තිනවා. මැරේක් වෙන්න ගිහිල්ලා කාලයක් ගියාට පස්සේ ලොකු ප්‍රශ්නයකට මැදි වෙන තරුණයෙක් වඩා තමයි මේ කතන්දරේ ගොඩනගලා තියෙන්නේ. නම්බර් 8 හොටෙල් ට්‍රාන්ස්ෆිල්වේනියා ට්‍රාන්ස්ෆෝමේනියා. මේක නම් කලින් ෆිල්ම්ස් ටික බැලුවොත් තමයි ගොඩක් කලාට කතාව තේරෙන්නේ. මේකේ ෆිල්ම්ස් ඔක්කොම ටික ටීවී එකේ ගියා. කොමඩි ඇඩ්වෙන්චර් කියන ගණවලට වැටෙන ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි මේක. IMDb රේටින් එක 6ක් අරන් තිනවා. මේ කතාව ගලාගෙන යන්නේ රාක්ෂය මිනිස්සු වුණාම සහ මිනිස්සු රාක්ෂය වුණාම වෙන දේවල් ගැන. නම්බර් 9 333. 2021 කිනිකුත් උන IMDb රේටින් එක 5.5ක් ගත්ත ටැමිල් ෆිල්ම් එකක් තමයි මේක. මේ ෆිල්ම් එක හොරර් ගණයට වැටෙන්නේ. ඒක නිසා බය හිතෙන ස්ටෝරි එකක් වටා තමයි යන්නේ. නම්බර් 10 Eternals. 2021 කිනිකුත් උන Marvel Studios ලාගේ සුපර් හීරෝ ෆිල්ම් එකක් තමයි මේක. ඇක්ෂන් සහ ෆැන්ටසි කියන ගණවලට වැටෙන්නේ. IMDb රේටින් එක 6.4ක් තමයි අරන් තියෙන්නේ. සුපර් හීරෝස් ලාට ආසාය බලන්න. හැබැයි වල Marvel Studios ලාගේ අනික් ෆිල්ම්ස් බලලා තියෙනවා නම් හොඳයි මේක බලන්න කලින්. නම්බර් 11 Bachelor. 2021 කිනිකුත් උන 18 plus ට්‍රේලර් ෆිල්ම් එකක් තමයි මේක. IMDb රේටින් එක 6.3ක් අරන් තියෙනවා. මේක ටැමිල් ෆිල්ම් එකක්. තරුණ කෆල්ලයක් වඩා ඇති වෙන ප්‍රශ්න ගැන තමයි මේ කතාව යන්නේ. නම්බර් 12 තල්ලි පොගතේ. රොමාන්ස් ඩ්‍රාමා ගණවලට වැටෙන 2021 කිනිකුත් උන ටැමිල් ෆිල්ම් එකක් තමයි මේක. IMDb රේටින් එක 5.9ක් අරන් තියෙනවා. මේකත් රොමාන්ස් කතාවක් ආශ්‍රිතව තමයි යන්නේ. නම්බර් 13 මදගාචා. 2021 කිනිකුත් උන ඇක්ෂන් ත්‍රිලර් ගණවලට වැටෙන කන්නඩ භාෂා ෆිල්ම් එකක් තමයි මේක. IMDb රේටින් එක 5.5ක් අරන් තියෙනවා. අන්ඩකවර් ඉන්න පොලිස් නිලධාරියෙක් වටා තමයි මේ කතාව ගලන් යන්නේ. නම්බර් 14 පුෂ්පාද රයිස්. 2021 කිනේකුත් උන ඇක්ෂන් ඩ්‍රාමා ගණවලට වැටෙන තෙලිඟු භාෂා ෆිල්ම් එකක් තමයි මේක. IMDb රේටින් එක 8ක් අරන් තියෙනවා. ෆිල්ම් එක දකුණු ඉන්දියාවේ හොරබඩු ජවාරංකාරයෙක් වටා යන්නේ. නම්බර් 15 ડોක්ටර් බ්‍රේන්. 2021 කිනේකුත් උන කොරියන් ඩ්‍රාමා සීරීස් එකක් තමයි මේක. IMDb රේටින් එක 6.8ක් අරන් තියෙනවා. දැන්ට එපිසෝඩ් 6ක් තියෙනවා. මේ කතාවේ මැරුණ අයගේ මොළහා සම්බන්ධ වෙලා අපරාධයක් විසඳන්න උත්සාහ කරන ડોක්ටර් කෙනෙක් වටා තමයි යන්නේ. නම්බර් 16 DP. 2021 කිනේකුත් උන කොරියන් ඩ්‍රාමා එකක් මේක. IMDb රේටින් එක 8.3ක් අරන් තිනවා. සීසන් එකක් තුල එපිසෝඩ් 6ක් තියෙනවා. කැපවීමෙන් වැඩ කරන තරුණ හමුදා නිලධාරියෙක් වටා තමයි කතාව යන්නේ. මෙතනින් පස්සේ ලබා දෙන ෆිල්ම් සියල්ලම NSL එකට සපෝට් කරන්න කැමති යාළුවෙක් කියුවේ. මේ සඳහා ඔහුට NSL එකේ ගෞරවනීය ස්තුති හිමි වෙනවා. මේ විදිහට ඔයාලත් Google Drive එකට ෆිල්ම්ස් අප්ලෝඩ් කරලා ඒවට උපසිරසි දාලා අනික් අයට බලන්න ලින්ක්ස් දෙන්න කැමති නම් අපිට කියන්න. හැම වෙලේම drive links මේ ඉල්ලන්නේ හැමෝටම බලන්න පුළුවන් වෙන්න. හරි දැන් යන් අපිට ඒ ලැබුණු සෙට් එක බලන්න. නම්බර් 17 The Kingsman. 2021 කිනිකුත් උන ඇක්ෂන් කොමඩි කණියට වැටෙන ඉංග්‍රීසි ෆිල්ම් එකක් තමයි මේක. IMDb රේටින් එක 6.4ක් අරන් තිනවා. Kingsman 1-2 බැලුවනම් ඔයාලා දන්නවා Kingsman ලා කියන්නේ ලෝකේ අපරාධ විසඳන රාසිගත සංවිධානයක්. ඔන්න එයාලා වටා තියෙන අලුත්ම කතාව තමයි මේක. නම්බර් 18 ඇඩ්වර්ස්. මේක 2021 නිකුත් වුණ ත්‍රිලර් ඩ්‍රාමා ගණවලට යටෙන මූවී එකක්. IMDb රේටින් එක 5.3ක් අරන් තිනවා.
ඩ්‍රග් ඩීලර් කෙනෙක් ගෙන් තමන්ගේ සහෝදරිය බේර ගන්න උත්සාහ කරන කතාවක් ආශ්‍රිත ෆිල්ම් එකක් තමයි මේක. නම්බර් 19 The Silent Sea. මේක sci-fi ගණයට වැටෙන 2020 කින් නිකුත් වන කොරියන් ඩ්‍රාම එකක්. IMDb රේටින් එක 6.9ක් කරන් තිනවා. දැන් සීසන් එකක් තිනවා. අභ්‍යවකාශ ගමනක් ආශ්‍රිත කතා මාලාවක් තමයි මේක. නම්බර් 20 Love and Leashes. 2022 කින් නිකුත් වන රොම්කොම් ගණයට වැටෙන කොරියන් මූවි එකක් තමයි මේක. IMDb රේටින් එක 6.4ක් කරන් තිනවා. පාර්ට්නර්ස්ලා විදිහට ගිවිසුම් ගත සම්බන්ධතාවයක් අරගෙන ජෝඩුවක් වටා තමයි මේ කතාව යන්නේ. නම්බර් 21 Cinderella. මේක 2020 කින් නිකුත් වන හොරර් සහ ෆැන්ටසි ගණවලට වැටෙන ටැමිල් ෆිල්ම් එකක්. නෝමල් සින්ඩරෙල්ලා ෆිල්ම් එකනේ මේ මේක. IMDb දර්ශකගගේ 6.3ක් කරන් තියෙනවා. කතාව යන්නේ භූතාත්මයන් ආශ්‍රිතව. නම්බර් 22 The Addams Family 2. 2020 කින් නිකුත් වන කොමඩි සහ ඇඩ්වෙන්චර් ගණවලට වැටෙන ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි මේක. IMDb රේටින් එක 5.4ක් කරන් තිනවා. අద్భుත පවුලක් ආශ්‍රිතව යන කාටුන් එකක් තමයි මේක. හරියනම් ඔන්න ඔය කලෙක්ෂන් එකම නිදාසෙ ඇඩ්ස් නැතුව නොමිලේ බලන්න. ගැටලුවක් ආවොත් channel එකේ films බලන විදිය ගැන වීඩියෝ එකක් තියෙනවා, ඒක බලන්න. ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම ඒකේ තියෙනවා. තවත් මේ වගේ සුපිරි කලෙක්ෂන් වීඩියෝ එකක් එක්කලා ඉක්මනටම හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.